ද බැනල අදහස් පල කරලා තිබුණා. විශේෂයෙන් මැන්ජිලෝ මැතිවුස්ගේ Facebook පිටුවට ගියාම ඔහුගේ Facebook පිටුවේ ඔහුට අසභ්‍ය වචනෙන් බැනලා අදහස් පල කරලා තිබුණා. ඉතින් මේක ගැන තමයි අද දවසේදී විදු කතා කරන්න හිතුවේ. ඇන්ජිලෝ මැතිවුස්ගේ පැත්තෙන් ගත්තාම ඇන්ජි සඳහන් කරලා තිබුණ කාරණේ තමයි ඔහු 2014 ආසියා කුසලානය ලංකාවට ගෙනත් දුන්නා. ඒ වගේම ඕස්ට්‍රේලියාව 3-0 ලෙස ටෙස්ට් තරගාවලි පරාජයකට ලක් කළා. ඒ වගේම එංගලන්තයේදී එංගලන්තයේ 5-0 විදිහට වයිට් වොෂ් කරන්න ඔහුට හැකියාවක් ලැබුණා. ඉතින් මේ නායකත්වයේද ඔබ ප්‍රතික්ෂේප කරන්නේ කියන කාරණේ ඔහු අහලා තිබුණා. ඉතින් සමහරෙක්ට මේක කියන්න පුළුවන් ඒ වෙලාවේදී කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩකයන් හිටියා. විශේෂයෙන්ම Big 3 මහේල සංඝ සහ ඩිල්ෂාන්ගේ සහයෝගයත් ඇතිව තමයි ඇන්ජලෝ මේ දේවල් කළේ කියලා. කොහොම වුණත් ඒ කරුණ සම්බන්ධයෙන් නෙවෙයි මම ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙනත් කරුණු විශේෂිත කරුණු තුනක් සම්බන්ධයෙන්. එකක් තමයි ලෝඩ්ස් පිටියේදී පිතිකරුවෙක් ශතකයක් ලබා ගන්නවා කියලා කියන්නේ ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාව දිනේෂ් චන්දිමාල්ට ලබා දෙන්න ඇන්ජලෝ මැතිවුස් කරපු කැපකිරීම අපිට ඉතාමත්ම හොඳින් මතකයි. මොකද තරගයේ අවසන් පන්දු අර කිහිපයේදී ඩිල්ෂාන් සහ මාලිංග ක්‍රීඩාගාරයේ සිට ඉක්මනින් මේ ජයග්‍රහණය කරලා අවසන් කරන්න කියලා ඇන්ජලෝ මැතිවුස්ට බණිනකොට ඔහු චන්දිමාල්ගේ ශතකය වෙනුවෙන් එක් අන්තයක ලකුණු ලබා නොගනිමින් පිතිකරු අන්තයේ චන්දිමාල්ට ලබා දෙමින් සිටියා. තරගයේ ජයග්‍රහණය කරා යන්න ඉතාමත් පන්දු අඩු පන්දු සංඛ්‍යාවක් සහ අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාගත යුතු තිබුණ මොහොතක තරගයෙන් පස්සේ මැතිවුස් කිව්වේ මට හොඳ ආත්ම විශ්වාසයක් තිබුණා, මොකද තරගය අවසන් කරන්න මට ඕන කරන්නේ පන්දු දෙකක් විතරයි, ඒ නිසා මම චන්දිට අවස්ථාව දුන්නා කියලා. ඒ වගේම අපිට මතකයි මෙල්බර්න් පිටියේදී ලසිත් මාලිංගත් එක්ක එකතු වෙලා විනින් පර්සන්ටේජ් එක 0ක් වෙලා තිබ්බ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 8ක් බිඳ වැටලා තිබියදී ඉතාමත් අසරණ අඩියකට වැටලා හිටපු අවස්ථාවක ලසිත් මාලිංගවත් මෙහෙවාගෙන ඇන්ජලෝ මැතිවුස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේ මුළු ලෝකයේම විමතියට පත් කරමින්. ඉතින් ඒ වගේම තමයි 2011 වසරේදී ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට අවසන් තරගයේ දක්වා එන්න ඇන්ජලෝ මැතිවුස් දක්වපු සුවිශේෂී දායකත්වය, තුන්නිරයවෙන් දක්වපු දායකත්වය අපිට අමතක කරන්න බෑ. ඉතින් මේ දේවල් සඳහන් කළේ මේ දේවල් නිසා ඇන්ජලෝ මැතිවුස් සාධාරණයි ඔහු හරි කියලා කියන්න නෙවෙයි. ඒ ඇන්ජලෝ මැතිවුස්ගේ තිබිච්ච ආත්ම ශක්තිය, ඔහුගේ තිබිච්ච ආත්ම විශ්වාසය නිසා තමයි ඔහුට ඒ සුපිරි වැඩ තුන කරන්න හැකියාවක් ලැබුණේ. ඒ හැබැයි අපි දැක්කා නායකයෙක් විදිහට ආවට පස්සේ මේ ක්‍රීඩකයෙක් විදිහට ඔහුගේ තිබිච්ච මේ ආත්ම විශ්වාසය සහ ජවය නායකයෙක් විදිහට අපි ඔහුගෙන් දැක්කේ නැහැ. විශේෂයෙන්ම ඔහු පන්දු පිටියේ සකසනකොට, ඒ වගේම පන්දු යවන්නන් වෙනස් කිරීමේදී, ඒ වගේම තරගයක විවිධ තීරණ ගන්නකොට, විශේෂයෙන් පිතිකරු ලැයිස්තු වෙනස් කිරීම වගේ මේ තීරණ ගන්නකොට මේ ආක්‍රමණශීලී ජව සම්පන්න ගතිය අපි මැතිවුස්ගෙන් දැක්කේ නැහැ. විශේෂයෙන්ම ඔහු අපි කියනවා ඩිෆෙන්සිව්, එමත් නැත්නම් ආරක්ෂාකාරී විදිහට කණ්ඩායම මෙහෙයවපු නායකයෙක්. එහෙම නැතුව ඇටැක් කරපු නායකයෙක් නෙමෙයි. එහෙම නැත්නම් තරගයක් අපි පරාජයට පත් වෙන්න තියෙන මොහොතක ඒ තරගය ආපහු හරවා ගන්නට තිබිච්ච හැකියාව සෙසු නායකයන්ට සාපේක්ෂව අපි ඇන්ජිගෙන් දැක්කේ අඩුවෙන්. ඉතින් ඇන්ජිගේ නායකත්වයේ යම් යම් දුර්වලතා තිබුණා කියන එක ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් තියෙන ඕන කෙනෙකුට පැහැදිලි වෙන කාරණයක්. හැබැයි අපි අමතක කළ යුතු නැහැ ඇන්ජලෝ මැතිවුස් කියන්නේ තවමත් ලෝකයේ සිටින තුන්නිරයව ක්‍රීඩකයන් අතරින් ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙක්. ඇන්ජිට අවාසනාවන්ත ලෙස කකුලේ ආබාධයකට ලක් වෙලා තියෙනවා. මේ ආබාධය නොවන්නට ඔහුට පන්දු යැවීමේ සහ පිතිකරණයේදී මේ හැකියාව තවමත් ඉතාමත්ම හොඳින් තියෙනවා. ඉතින් ඇන්ජලෝ වෘත්තීය ක්‍රීඩකයෙක් විදිහට මේ ආබාධය සුව කරගෙන යලිත් පිටියට පැමිණියොත් හොඳයි කියන මතයේ ඔහු සිටිය යුතුයි කියන කාරණය තමයි විදූගෙන අදහස. මොකද ඇන්ජි මේ කාරණය හරියාකාරයෙන් කරගත්තොත් ඔහුට අභියෝග කරන්නට සමත් ක්‍රීඩකයින් ලෝකයේ ඉන්නේ ඉතාමත්ම අඩු වශයෙන්. ඒක නිසා ඒක ඇන්ජිට පෞද්ගලිකව වගේම ශ්‍රී ලංකා රටක් විදිහට, ශ්‍රී ලංකා කණ්ඩායමට ඒක ඉතාමත්ම වැදගත් වැඩදායී කාර්යයක් වෙනවට කිසිම සැකයක් නැහැ. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕනේ ලංකාවේ මාධ්‍ය පිළිබඳව සියල්ලටම ඉහලින් ඉන්නවා කියලා කියාගන්න එක්තරා මාධ්‍යයක් අපි දැක්කා පහුගිය දවස්වක සඳහන් කරනවා ඇන්ජලෝ මැතිවුස් තරග පාවා දෙනවා කියලා. ඒ වගේම තමයි ඇන්ජලෝ තමන්ට තර්ජනයක් වෙන සෙසු ක්‍රීඩකයන් දුවද්දී දැවියාමකට ලක් කරලා ඔවුන්ගේ ඉනිම අවසන් කරනවා. මෙන්න මේ වගේ කතන්දර අපි දැක්කා. ඉතින් ඇතැම් විට මේවල සත්‍යතාවයක් තියෙන්න පුළුවන්. එහෙම සත්‍යතාවයක් තියෙනවා නම් ඒවා කරුණු සහිතව ඉදිරිපත් කරලා
ඇන්ජලෝව වරදකරුවෙක් කරන්නට මේ වගකිවයුතු මාධ්‍යයක් විදිහට ඒ මාධ්‍යයට හැකියාවක් තියෙනවා. මොකද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තියෙනවා දූෂණ මර්ධන ඒකකයක්. මේ කරුණු කාරණා සාක්ෂි තියෙනවා නම් ඉදිරිපත් කරලා ඇන්ජලෝව වරදක් කළා කියලා ඔවුන්ට ඒ ඔප්පු කිරීමේ හැකියාවක් තියෙනවා. වගකිවයුතු මාධ්‍යයක් විදිහට ජනතාවට මේ වගේ හිතලු ඉදිරිපත් කිරීම එතරම් සුදුසු නොවෙනවා කියලයි විදුට නම් හිතෙන්නේ. මොකද ක්‍රීඩාලෝලීන් රටකට ආදරය කරන ක්‍රීඩාලෝලීන් මේ වගේ දෙයක් දැක්කහම මේ ක්‍රීඩකයා පිළිබඳව බලන්න ඉතාමත්ම අප්‍රසාද ජනක හැඟීමකින් සමහර විට මේ කාරණය ඇත්තක් වෙන්න පුළුවන්. ඇත්තක් නම් සාක්ෂි සහිතව ඉදිරිපත් කළොත් ඔහු වැරදිකරුවෙක් කරන්න පුළුවන්. හැබැයි එහෙම සාක්ෂි නැතුව මේ වගේ හිතලු ඉදිරිපත් කිරීම තුළින් සමාජය නොමග යවන්න මාධ්‍ය ක්‍රියා නොකළ යුතුයි කියන එකයි විදුගේ මතය. ඉතින් මේ වගේ දේවල් පිළිබඳව බලනකොට ඔබත් විමසිලිමත් ඇසින් බලන්න. මොකද කියන්නා කෙසේ කීවත් ඔබ සිහි බුද්ධියෙන් ඇසිය යුතු නිසා. ඒ වගේම තමයි මේ මාධ්‍යවල ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි පහුගිය දවස්වල දැක්කා. මේ මාධ්‍යවල ඇතැම් මේ වාර්තාකරණයන් නිසා ලසිත් මාලිංග සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අතර ගැටුමක් නිර්මාණය වුණා. ඒ වගේම මීට කලින් අපිට මතකයි කුමාර් සංගක්කාර මහේල ජයවර්ධන සහ ක්‍රිකට් පාලක මණ්ඩලය අතර ගැටුමක් නිර්මාණය කරන්න හේතු වුණා මේ වගේ වගකීම් විරහිත මාධ්‍යවල ක්‍රියාකලාප නිසා. ඉතින් මාධ්‍යයක් විදිහට රටක උන්නතියට කටයුතු කළ යුත්තේ කොයි ආකාරයෙන්ද කියන කාරණය පිළිබඳව මාධ්‍ය දෙවරක් හිතා බැලිය යුතුයි. මොකද ඔවුන්ගේ නාලිකාව ජනප්‍රිය කරගන්නවට වඩා සමාජ වගකීමක් ජනමාධ්‍යයක් විදිහට ඔවුන්ට තියෙන නිසා. ඉතින් ඇන්ජිගේ නායකත්වයේ වගේම අපි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙත් විවිධාකාරයේ අඩුපාඩු තියෙනවා. මේ වගේ පසුබෑම් වලට ලෝකයේ සෙසු රටවලුත් ලක් වෙලා තියෙනවා. හැබැයි අපිට හොඳම උදාහරණයක් විදිහට දක්වන්න පුළුවන් එංගලන්ත කණ්ඩායම. එංගලන්ත කණ්ඩායම කාලයක් මේ විදිහට පසුබෑමකට ලක් වෙලා ඉඳලා දැන් ලෝකයේ සුපිරිතම කණ්ඩායමක් බවට නැවතත් පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට ඒක කරන්න පුළුවන්. සමහරු කියනවා මේ මොවුන් මුදලට ක්‍රීඩා කරන්නේ අච්චරක් ගෙව්වා මෙච්චරක් ගෙව්වා ලකුණු මෙච්චරයි ගැහුවේ නමුත් මෙච්චර ගාණක් ගෙව්වා මේ වගේ කතා කියනවා. හැබැයි ඔබ අවංකව කල්පනා කරලා බලන්න ඔබ රැකියාවක් කරනකොට ඔබ බලන්නේ පුළුවන් තරම් මුදල් උපයා ගන්න. ඉතින් ඒ වෙනුවෙන් රැකියාව හරියට කළ යුතුයි. ඔවුන් කරන්නේ රැකියාවක්. ඉතින් ඔවුන්ගේ වෘත්තියත් හරියට කළ යුතුයි කියන කාරණේ අපි ඔවුන්ටත් මතක් කරනවා. හැබැයි අඩුපාඩු මිනිසුන් විදිහට ඕනේ කෙනෙකුට වෙන්න පුළුවන්. ඒ නිසා අපි දන්නවා මේ මුදල ඔවුන්ට ගෙවන්නේ ඔවුන් කරන සුපිරි කැපකිරීමක් නිසා. මොකද අපි දන්නවා මේ තරගයක් මාසයකට ක්‍රීඩා කරන්නේ තරගයක් හෝ දෙකක් වෙන්න පුළුවන්. හැබැයි ඒ තරග එක හෝ දෙක සඳහා ඔවුන් ලොකු පුහුණු වීමක් සිදු කළ යුතුයි. ඔවුන් දවස් ගාණක් උදේ පාන්දර නැගිටලා ඒ අවශ්‍ය කරන පුහුණු වීම කටයුතු නිසියාකාරයෙන් සිදු කළොත් තමයි ඔවුන්ට මේ තමන්ගේ ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපි දන්නවා විවිධ අඩුපාඩු තියෙනවා. නමුත් ඒ අඩුපාඩු ඔවුන් සකසා ගත යුතුයි. වගේම ඒ අඩුපාඩු සකසා ගන්න ක්‍රීඩාලෝලීන් විදිහට අපිත් ඔවුන්ට උදව් කළ යුතුයි. ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වෙලා ඉන්න මොහොතක තමයි ඇන්ජිට ආපහු පාරක් නායකත්වයේ බාර ගන්න කියලා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීමක් කළේ. ඒ වෙලාවේදී දිනේෂ් චන්දිමාල් නායකයෙක් විදිහට සාර්ථක වෙමින් සිටි මොහොතක් සහ ඇන්ජලෝ මැතිව්ස් පිතිකරුවෙක් විදිහට යළිත් ස්ථාවර වෙමින් සිටි මොහොතක්. ඉතින් මේ තීරණේ අඩුපාඩුව නිසා මේ තත්ත්වය ඇති වුණාද කියන ප්‍රශ්නය විදුට තියෙනවා. කොහොම වුණත් මේ අඩුපාඩු නිවැරදි කරගන්න ඇන්ජිත් කටයුතු කළ යුතුයි. අපි දන්නවා අපි දැක්කා ඇන්ජිට පන්දු යවන්නට හැකියාවක් තිබුණේ නැහැ මෙහෙම පහුගිය තරඟවල. ඒ වගේම ලකුණු දෙකක් කරා දිව යාමේදී ඇන්ජිට අපහසුතාවයක් තිබුණා. ඉතින් මේ නිසා ඇන්ජි තේරුම් ගත යුතුයි තමන්ගේ 100%ක් දායකත්වයේ කණ්ඩායමට දෙන්න නොහැකි නම් ඒ හැකියාව තමන්ට ලැබෙනතුරු වෙනත් ක්‍රීඩකයෙකුට අවස්ථාවක් ලබා ගන්නට ඉඩකඩ ලබා දීම. ඉතින් ඇන්ජලෝ මැතිව්ස්ට හරි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හරි අසභ්‍ය වචනෙන් බනින්න ඔබට අයිතියක් තියෙනවද? පැහැදිලිවම ඔබ ගිහිල්ලා ඇන්ජලෝට හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෝ අසභ්‍ය වචනෙන් බනින්න මෙන්න මේ කාරණා දෙක ඔබ සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔබට ඔවුන්ට වඩා ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ හැකියාවක් තියෙනවා නම් ඔබ ගිහිල්ලා ඔවුන්ට අසභ්‍ය වචනෙන් බනින්න. එහෙම නැත්නම් ඇන්ජිට හෝ සෙසු ක්‍රීඩකයන්ට වඩා ඔබ රටට සේවයක් කරලා තියෙනවා නම් ඔබට පුළුවන් ඔවුන්ට ඒ විදිහට අසභ්‍ය වචනෙන් බනින්න. මේ කාරණා දෙක සම්පූර්ණ කරලා තියෙනවා නම් කිසිදු ගැටලුවක් නැහැ ඔබේ අදහස ඔබ පළ කරන්න. හැබැයි එහෙම නැත්නම් ඔබට අදහස් පළ කරන්න පුළුවන් වැදගත් විදිහට ඔවුන්ගේ අඩුපාඩු ඔවුන්ට පෙන්වා දෙන්න. එතකොට ඔවුන් තේරුම් ගනී ඔවුන්ගේ අඩුපාඩු මොනවද කියලා. ඔවුන් මේ දේවල් හදාගෙන ඉදිරියට එයි. ඉතින් ඒ කාරණේ තමයි විදුට ඔබට මතක් කරන්නට තියෙන්නේ. කොහොමනත් පුද්ගලයෙක්ගේ වැරදි අඩුපාඩු පෙන්වා දෙන එක හොඳ ගතියක්. හැබැයි ඒක පෙන්වා දිය යුතු ක්‍රමවේදයක් තියෙනවා. අසභ්‍ය වචනෙන් බැනලා අපහාස කරලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් මේ රටේ ප්‍රශ්න බොහොමයක් මේ වෙනකොට විසඳලා තියෙයි. TB ලංගරත්නගේ විලම්බිත පොතේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. ගහ බැනගෙන ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් හැමදාමත් සත්තු මිනිස්සුන්ට වඩා ඉදිරියෙන් කියලා. හැබැයි ඔබ දන්නවා මනුස්සයින් විදිහට බුද්ධිමත් ජීවීන් කොට්ටාශයක් විදිහට ඔබ සත්තුන්ට වඩා ඉදිරියෙන් කියලා. ඒ නිසා
මිනිසුන් වගේ මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සහ මේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වන්න කියන පණිවිඩය තමයි විදුට ඔබට දෙන්න තියෙන්නේ. විදු හැමදාමත් කියනවා වගේ සමාජ ජාල ගිණුමක් තියෙන ඔබ සමාජ මාධ්‍යකරුවෙක්. එක්තරා මාධ්‍යකරුවෙක්. ඉතින් ඔබ සමාජගත කරන මතයට යම් කිසි පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා ඔබ නිවැරදි මතයක් නිවැරදි විදිහට සමාජගත කරන්න කියන එකයි අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ. ඒ වගේම ඇන්ජිට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අසභ්‍ය වචනෙන් බැනවැදිච්ච සියලුම දෙනා වෙනුවෙන් විදු සමාව ඉල්ලනවා. ලංකාවේ ක්‍රිකට් ලෝලියෙක් විදිහට අපි ඒ වගේම ප්‍රාර්ථනා කරනවා ඇන්ජිටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන ලෝකේ අංක 1 වෙන්න 2019 ලෝක කුසලානයේදී පෙරලිකාර කණ්ඩායමක් බවට පත් වෙන්න හැකියාව ලැබෙන්න කියලා. ඉතින් ඒ සුභාශිංසනයට ක්‍රීඩා ලෝලි හැමෝම විදු එක්ක එකතු වෙයි. සමාජයට වැදගත් සමාජීය අවිද්‍යාව බිඳින පණිවිඩයක් එක්ක විදු ආපහු දවසක ඔබව හමු වෙනවා. එතකන් ආයුබෝවන්.